Hello guys, welcome to my YouTube channel. අද තමයි 10 days study challenge එකේ 6 වෙනි දවස. අපේ ශීබා අද උදේම ඇවිල්ලා මට good morning කියන්නේ. අද උදේ 8 ඉඳන් මට හවස 5 මාර වෙනකන් විතර account class එකක් තියෙනවා. ඉතින් අද දවසේ නම් වැඩි පාඩම් කරන්න ටයිම් නෑ. අද ගොඩක් වෙලා මට ක්ලාස් එකේ තමයි ඉන්න තියෙන්නේ. අපි මුලින්ම අපි අඳාස් කරලා වැඩ ටික පටන් ගමු. උදේම අඳාස් කරලා දවස පටන් ගත්තම ඔයාගේ දවසම ෆ්‍රෙෂ් එකේ ඉන්න පුළුවන්. Then mama class ekata yanna lasti wenawa. Godak ay request kala thibunoni mama daily use karana mage simple makeup ekak ithin oka mama me video ekata add kara. Idi mulinma kiyannoni meka perfect naha man nikan normally daily pawichchi karana makeup ekak thamai mama me pennanni. Ithin meka weradi adu paadu athi. Oyalata match ena nan try karala balanna. Mama normal makeup ekakata use karanne men janet ekek ena BB cream ekak. Mengisi itu rakyat tol pupur lah kalu yang mau gudak kayak hindam mama gini lipba, mereka gak ini. Mata mona lipstick kita gaya batu dark nih, minne mie tuh nih ikat gak nih tuh, mie kata magic lipstick kita, mie kini cuta gaya batu lagi tol deka lasan pink kalau ikat keno. Natural pink color එකක් මේකෙන් එනවා. ඒ වගේම මේක tinted එකක්. මේක දවසම වගේ තියෙනවා. ඔයා එක සබන් දාලා හරි හොදනකම් මේක යන්නේ නැහැ. මේක යන්තම් ගෑවම ටිකක් ලා රෝස පාටක් එනවා. තදට ගෑවොත් තද රතු පාටක් එනවා. ඔයාගේ මූණත් මේකප් එකකින් පස්සේ උඩින් පවුඩර් කරාම නිකන් පිටි පිටි වගේ වෙනවා නම් මෙන්න මේ හැක් එක යූස් කරලා බලන්න. ඔයා යූස් කරන රෝස් පවුඩර් එකට normal powder ටිකක් දාන්න. ඊට පස්සේ බ්‍රෂ් එක හොඳින් ගසලා හරි පොඩි ප්‍රමාණයක් මෙන්න මේ විදියට ගන්න. එහෙම කරාම නිකන් මූණ ඉරිතලලා වගේ අර පිටි පිටි ගතිය එන්නේ නැහැ. ඒ වගේම තව ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි යාලා මූණේ ෆවුන්ඩේෂන් මොන හරි අප්ලයි කරාම තිබ්බට වඩා මූණේ පාට කළු වෙන එක. ඔයාගේ මූණේ පාටම ෆවුන්ඩේෂන් එකක් ගත්තොත් එහෙම වෙනවා. හින්දා ඔයාගේ ෂේඩ් ටික කරා ටිකක් ලයිට් කලර් එකක් ගන්න. ඉතින් මේක තමයි මම ඩේලි යූස් කරන සිම්පල් මේකප් එක. එහෙනම් අපි දැන් ක්ලාස් එකට යමු. මම දැන් තමයි ක්ලාස් එකට ආවේ මේ ඉන්නේ මගේ ක්ලාස් එකේ යාළුවා. මෙයා හැමදාම වගේ අපි පන්තියට එනවා අපිට කලදරේකුත් නැහැ අපි ළඟ ඉඳගෙන පාඩම එයත් අහගන්න. ටිකකින් වහින්නත් පටන් ගත්තා. ඉතින් සීතලේ මද දවසම account ඉගෙන ගන්න තමයි තියෙන්නේ. දැන් වෙලාව එකමාරයි දැන් අපි පොඩි ඉන්ටර්වල් එකක් ගත්තා. මම කෑම එක කාලා ඉවර වෙනකොටම වගේ තමයි මෙන්න මේ චූටි බලු යාළුවා ආවේ. ඉතින් බත් එක ඉතිරලා තිබ්බ බත් පොඩ්ඩයි චිකන් කටු ටිකුයි විතරයි. ඉතින් ඒ හින්දා මම යට වෙනම බිස්කට් එකක් ගෙනත් දැම්මා.
දැන් වෙලාව හවස 4යි අපිට තාම ක්ලාස් එක ඉවර නැහැ මෙයා නම් හොඳට නිදිමගේ බෑග් එක උනේ මම ක්ලාස් ඉවරලා ගෙදර ආවම අපි කිකි මේ බෑග් එක ළඟටවත් එන්නේ නැහැ යාට මෙයාගේ ඉවෙ වෙනවා ඇති හොඳට ඉව කරනවා නිකන් යට හුරුදු නැති සුවඳක් වගේ නිසා පහට විතර ක්ලාස් එක ඉවරුණා අද අපේ අම්මලත් ගෙදර ඇවිල්ලා හිටියේ හින්දා අපි පොඩි ගමනක් ගියා අපේ අම්මයි නංගිලයි වෙනම බෝඩින් එක තමයි ඉන්නේ නංගිලා වෙන පැත්තක ඉස්කෝලේ යන නිසා ඉස්කෝලට ළඟ තැනක යල නතර වෙලා තමයි ඉන්නේ අපි මේ අපේ ඥාති කෙනෙක්ගේ ගෙදර යන ගමන් එයා ආසනීප වෙලා හිටියේ ඉතින් ඉන්නේ ළඟටම වාහනේ යන්න බැරි නිසා අපි වෑන් එක මග දාලා තමයි ගියේ අපි දැන් ආයෙත් ගෙදර එන්න පිටත් වුණා ඔන්න උදේ මං ගෙදරින් ගියාට පස්සේ දැන් තමයි ගෙදර ආවේ. මම ඉක්මනටම වොෂ් එකක් දාගෙන එන්නම්. මේ දවස්වල මට ටිකක් අසනීප නිසා මං දවස්වල දෙපාරක් විතර මූණට ස්ටීම් එක අල්ලනවා. ඉතින් අද ඒක කරන්න බැරි වුණා. හින්දා මං ඒක කරගෙනම හිටියා. ඔන්න මට අද පොඩි gift එකක් ඇවිත් තිබ්බා. ඉතින් උදේ දැන් ගෙදර හිටියේ නැති හින්දා මං දැන් තමයි ඒක දැක්කේ. අපි ඒක ඕපන් කරලා බලමු. ඉතින් මේ තියෙන්නේ handmade herbal hair oil එකක්. ඔයාලා ගොඩක් අය මේක දන්නේ වැඩි dream hair herbal oil එක කරන අක්ක තමයි මට මේ කිව්වේ. ගොඩක් ගැල්ලා මට තියෙන ප්‍රශ්නයක් තමයි යාලගේ කොණ්ඩේ පිරිපුන් නැති එක. ගොඩක් අය කියනවානේ අනේ මගේ කොණ්ඩේ වැවෙන්නේ නැහැ, මගේ කොණ්ඩේ හයියේ නැහැ, නිකම්ම කැඩිලා යනවා, ගොඩක් අහුරු පිටින් ගැලවිලා යනවා කියලා. ඉතින් මේ හැම එකටම උත්තරයක් අරගෙන මං ආවා. මේ oil එක handmade oil එකක්. ඉතින් මේකට අරන් තියෙන්නේ තැඹිලි, olive තෙල්, කිංකිරි ඉන්දිය, මුකුණු වැන්න, කොටු කල, කරපිංච වගේ ගොඩක් ඖෂධ වර්ග 30කින් තමයි මේක හදලා තියෙන්නේ. ඒ වගේම මේක පාවිච්චි කරන්න ඕනි විදිහ හැම එකක්ම මේ අක්කා මේකේ note එකක් දාලා තියෙනවා. ගොඩක් TikTok එකේ මං දැක්ක ගොඩක් videos තියෙනවා හැමෝගෙම කොණ්ඩේට ලොකු result එකක් ලැබිලා යාට ඒවා දාලා තිබුණා. මම මේ අක්කාගේ TikTok එකේ, Facebook එකේ ඔක්කොම link යටින් දාලා තියෙනවා ගිහින් බලන්න ගොඩක් අයට හොඳ ප්‍රතිඵල ලැබිලා තියෙනවා හැමෝම තමන්ගේ ප්‍රතිඵල ඒක ෂෙයා කරගෙන තියෙනවා ඇත්තටම මාත් මේක වෙනකම් ගොඩක් ආසාවෙන් හිටියේ මගෙත් කොණ්ඩේ ප්‍රශ්නයක් තියෙනවා මොගේ මුදුන හරිය කොණ්ඩේ වැවෙනවා අඩුයි ටිකක් කොණ්ඩේ යනවා වගේ තියෙනවා ඉතින් ඒ හින්දා මම මේක පාවිච්චි කරන්න හරි ආසාවෙන් හිටියේ මොනවා හරි කිමිකල් නිසා කොණ්ඩේ ඩැමේජ් වෙලා තියෙනවා නම් ඔයා හරියට කොණ්ඩේ බලාගත්තේ නැති නිසා කොණ්ඩේ ඩැමේජ් වෙලා තියෙනවා නම් ඒ හැම එකටම මේ ඔයිල් එක හොඳයි ගොඩක් අය ඉක්මනින් කොණ්ඩේ වවා ගන්න ආසයිනේ ඉතින් කොණ්ඩේ ඉක්මනටම වවා ගන්න ඕන නම් මේ ඔයිල් එක අනිවාර්යයෙන්ම යූස් කරලා බලන්න ස්වභාවික අමුද්‍රව්‍ය යොදා ගන්න හෑන්ඩ්මේඩ් හෙයා ඔයිල් එකක් හින්දා අපිට ගන්න බය වෙන්න ඕනෙත් නැහැ කිසිම බයක් තියාගන්න ඕනේ නැහැ බය නැතුව ගන්න පුළුවන් සාමාන්‍යයෙන් අපි එක්සෑම් එකකට වගේ ගොඩක් මහන්සි වෙද්දී පාඩම් කරද්දී ස්ට්‍රෙස් එකට වගේ නිකම්ම අපේ කොණ්ඩේ ගොඩක් යනවා ඉතින් ඒක සාමාන්‍ය දෙයක් ඉතින් අපිට ඒ දේ කන්ට්‍රෝල් කරගන්න පුළුවන් මේ වගේ ස්වභාවික ඔයිල් එකක් පාවිච්චි කරලා ගොඩක් ගැහැණු ළමයිට එක්සෑම් එක ගැන තියෙන ස්ට්‍රෙස් එක තවත් වැඩි වෙනවා එයාගේ කොණ්ඩේත් යන්න ගත්තා මොකද පණ වගේ ආදරය කරන කොණ්ඩේත් සෑමගේ ඩ්‍රෙස් එකට අහුරු පිටින් එනකොට අපිට ඩ්‍රෙස් එක තවත් වැඩි වෙනවා. ඉතින් ඒ දේ මටත් තියෙනවා. ඉතින් අපි සතියේ දවසක් විතර අරන් පොඩි වෙලාවක් මේ විදිහට ඔයිල් එකක් යූස් කරලා අපේ කොණ්ඩේ හොඳට බලාගත්තොත් අපිට ඒක කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. මේ ඔයිල් එකෙන් බෙනිෆිට්ස් ගොඩාක් තියෙනවා. මේක නැචරල් ඔයිල් එකක් ඉඳලා වාගේ කොණ්ඩේ වවා ගන්න, ඉස්සරි අඩු කරගන්න, ඒ වගේම ඔළුවේ ආශිත දින රෙඩ රෝග සියල්ලම නවත්ත ගන්න පුළුවන්. කොණ්ඩේ අගින් පැහිලා තියෙන ඊටත් මේක ගොඩක් හොඳයි. 100%ක්ම බය නැතුව යූස් කරන්න පුළුවන් මොකද මේ අක්කගේ කස්ටමර් රිවියුස් ඇත්තටම හොඳයි මේ අක්කගේ TikTok page එකට ගිහිල්ලා බලවොත් ඔයාලට පේයි හැමෝම වගේ යාලට හම්බිච්ච result එක දාලා තිනවා ගොඩාක් අය කොණ්ඩේ ලස්සනට වැවිලා තිනවා මට මේක ගොඩාක් වටිනවා මේ වෙලාවේ ඉතින් thank you so much මේක එව්වට ඒ වගේම ඔයාලටත් මම ආදරෙන් ඉල්ලනවා මේක ගිහින් බලන්න මේ අක්කගේ කස්ටමර් රිවියු ටික බලලම මේ page එකෙන් මේක order කරන්න ගාපු හැමෝම වගේ යාලගේ කොණ්ඩේ photos එකම වගේ දාලා තිනවා දවසම පාඩම් කරලා මහන්සිලා ගෙදරවම මේ විදිහට හොඳට ඔයිල් මසාජ් එකක් ඔලුවට දාගත්තා මේක අපේ මොළේටත් හොඳයි මේකේ ෆුල් රිසල්ට් එක ගන්න නම් සාමාන්‍යයෙන් සති දෙකක් විතර යනවා ඉතින් අපි සති දෙකකින් විතර බලමු කොහොමද රිසල්ට් එක කියලා ඒ වගේම මේ ඔයිල් එක ගොඩක්ම වටින්නේ අපේ අම්මට මට වඩා යාගේ කොණ්ඩේ ප්‍රශ්න තියෙනවා යාටත් තිනි කවලි හැය එකක් ඉතින් වයසටත් එක්ක යාගේ කොණ්ඩේ ගොඩක් යනවා ඒ හින්දා මම මේකෙන් භාගයක් යාටත් දුන්නා ඉතින් ඔයාලා තවදුරටත් ඔයාලගේ කොණ්ඩේ ගැන දුක් වෙමින් ඉන්න එපා දැන් මම ගිහින් මේ අක්කගේ page එකේ බලන්න තවත් කොණ්ඩේ නාස්ති කරගන්න නැතුව ඉක්මනටම ලස්සන කරගන්න ඕන නම් මේක අනිවාර්යයෙන්ම try කරලා බලන්න දැන් මට ICT class එකක් තියෙනවා දැන් වෙලාව රෑට හමාරයි day 6 එකේ vlog එක මම මෙතනින් දැන් නවත්තනවා අපි එහෙනම් day 7 එකට යමු ඉතින් අද තමයි ඔන ස්ටඩි චැලෙන්ජ් එකේ 7 වෙනි දවස. මේ දවස්වල ගොඩක් ක්ලාස් තියෙන හින්දා හරියට ලොග් එකක් කරන්න බැරි නිසා මම මේ දවස් දෙකම එක ලොග් එකකට දැම්මා.
මම කෑම කාලා මගේ වැඩ ටික ඉවර කරගෙන මගේ පාඩම් වැඩ ටික ආයෙත් පටන් ගත්තා. මගේ මේ මේසේ ඉන්න බෙටා ෆිෂ්ලා ගැන නොදන්න අයට තමයි මම මේක කියන්නේ. ගොඩාක් අය නිකම් බොරුවට කමෙන්ට්ස් දාලා බයිනවනේ යාලව හිර කරලා හදනවා කියලා. ඉතින් මෙයාලට ලොකු වතුර ප්‍රමාණයක ඉන්න බෑ. පීඩනේ වැඩි වුණාමත් යාලා මැරෙනවා. ගොඩාක් අය ඒක දන්නේත් නැහැ. හැමෝම බොරුවට අනේ ඊටමදි ලොකු එකකට දාන්න කියලා කිව්වට යාලට එහෙම කරාම මැරෙනවා. ඉතින් ඒ නිසායි මේ පොඩි භාජන වලට දාලා තියෙන්නේ. ඒක හින්දා ඒක ගැන බොරුවට ප්‍රශ්නයක් ඇති කරගන්න එපා. දැන් මට 10 අමාරි දන් 12 අමාරි විතර නිකන් ඔන්ලයින් ක්ලාස් එකක් තියෙනවා. අපි එහෙනම් ආයෙ දවල්ට හම්බෙමු. දවල් මම නාලා ටිකක් රෙස්ට් එකේ හිටියා. උදේ දැන් වැඩ කරපු නිසා මහන්සිනේ. ඒ හින්දා මායි ආච්චී ටිකක් ඇවිදින්න ගියා. මේ අපේ ගමේ එක කොටසක්. ඉතින් මෙතනින් එහාට ගෙවල් නැහැ. කැලේ තමයි තියෙන්නේ. මේ පැත්ත ටිකක් ලස්සන හින්දා ආච්චී මයි පොඩ්ඩක් ඇවිදින්න ආවා. අද ටිකක් මීදුම හින්දා වැඩි ඈත පේන්නේ නැහැ. වෙන්දර නම් මෙතන ගොඩාක් ලස්සනයි. මම නාලාව නිසා මෙතන ගොඩක් වෙලා හිටියේ නැහැ. සීතලේ ඉන්නකොට සෙම වැඩි වෙනවනේ. ඒ හින්දා පික්මන්ට් ගෙදර ආවා. අපි පැය භාගයක් විතර එතන ඉඳලා ආපහු ගෙදර ආවා. මම පොඩ්ඩක් වෙනසකටත් එක්ක පාඩම් කරන්න එළියට ආවා. ඉතින් දැන් වෙලාව හවස 4 හමාරයි. දැන් මට ආයෙත් පහින්දන් ග්‍රහ වෙනකම් වගේ ක්ලාස් තියෙන හින්දා මං අදට පැකිලත් මෙතනින් නවත්තනවා. එහෙනම් අපි ඉක්මනටම ඩේ 8 එකෙන් හම්බෙමු. බයි.